හෙලෝ, ඉතින් කොහමද? හදිස්සියම මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ පොඩි දැනුවත් කිරීමක් කරන්න. හිත දවසේ කියන්නේ සිකුරාදා දවසේ මම බලාපොරොත්තු වෙනවා මගේ බොඩි ට්‍රාන්ස්ෆර්මේෂන් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඉතින් හැමෝම දන්නවනේ පළවෙනි බබා හම්බ වෙලත් කිලෝ 30ක් වැඩි වුණා. දෙවෙනි බබා හම්බ වෙලත් කිලෝ ඇත්තටම 32ක් වැඩි වුණා. කිලෝ 80ක් වෙනකම් බර උඩට ගියා. ඉතින් පළවෙනි බබාගේ වීඩියෝ එකෙන් පස්සේ මගේ ෆිට්නස් ජර්නි එකේ මුල ඉඳන් දිගටම හිටියේ ෆිට් සෑම්. සෑම් තමයි මගේ ට්‍රේනර්. බොහොම ආදරයෙන් මතක් කරනවා. පළවෙනි බබා හම්බුනාට පස්සේ ඊට පස්සේ මාස කිහිපයකින්ම මම නැවත මගේ සාමාන්‍ය බරට ආවම මට හිතුණා එහෙනම් ඉතින් දෙවෙනි බබා හම්බුනාට පස්සේ මට කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ, ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ. මම ඉතින් එක පාරක් බර අඩු කරා නම් අනිවාර්යයෙන්ම දෙවෙනි පාරත් ඒ විදිහටම බර අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ පාරත් දෙවෙනි බබා කියන්නේ නෝරි හම්බුනාට පස්සේ ඉතින් දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කිලෝ 30ක් බර වැඩි වුණා. මේ ජර්නි එකේ මම සෑම්වම තමයි කවදාවත් මම සෑම්මගේ ට්‍රේන් හැටියට මම හැමදාමත් සෑම් ලිස්ට් එකේ උඩම ඉන්නවා. මම ඒ තරමටම මගේ ට්‍රේනව විශ්වාස කරන නිසා ඒ තරමටම එයා කියන මට වචන වලින් කියන්න අමාරුයි එයා කොච්චර හොඳ ට්‍රේනර් කෙනෙක්ද කියලා. කොහොම හරි ඉතින් හිට වීඩියෝ එකේ සෑම් සමහරක් අය සෑම් මේ කවුද මේ සෑම් කියලා බලනවා. ඉතින් හිට වීඩියෝ එකේ බලන්න බලා ගන්න පුළුවන් මගේ ට්‍රේනවත්. ඉතින් මේ බොඩි ට්‍රාන්ස්ෆර්මේෂන් වීඩියෝ එක මම හිතන ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. විශේෂයෙන්ම මම වගේ කාන්තාවන් සමහරක් අය හිතනවානේ අයියෝ බබාලා හම්බුනාට පස්සේ බර වැඩි වුණාට පස්සේ මේ බර අඩු කරගන්න බෑ කියලා. ඔන්න ඉතින් දෙපාරක් මම කරලා පෙන්නුවා. ඉතින් මේ තේරවනේ මං හිතේ මෙන්න මෙහෙමයි මාස කීපයකට කලින් දෙවෙනි බබාව හම්බුනාට පස්සේ. ඉතින් දැන් මං ඉන්නේ මෙන්න මේ විදිහට. දැන් මේ වගේ ඉඳලා මෙන්න මේ විදිහට වුණේ කොහොමද කියලා හිත ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ channel එක මේනක Nehara Forever channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කැමති වෙයි කියලා වීඩියෝ එකට. මම හිතනවා ඔයගොල්ලෝ motivate වෙයි කියලා. බබර වැඩි කෙනෙක් නම් ඔයගොල්ලෝ මේක බලලා motivate වෙයි කියලා. මේ ඔයගොල්ලන්ට මට කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔබටත් පුළුවන්. අපිට ඕනේ self confidence සහ يعني අපිට පුළුවන් වෙන්න ඕනේ කියන්නේ අපිට ටාගට් එකක් තියෙන්න ඕනේ. අපි හිතුවොත් අපිට කරන්න පුළුවන් කියලා අපිට අනිවාර්යයෙන්ම ඕනම දෙයක් කරන්න මේ ලෝකේ මේ ජීවිතේ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් stay tuned. හෙට දවල් වලේ වගේ තමයි මේ වීඩියෝ එක අපෝඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ටක් ගාලා subscribe කරන්න. Bye bye.